HTC කියන ෆෝන් බ්‍රෑන්ඩ් එක ඔයාට මතකද? කාලයක් HTC කියන්නේ Apple වලටත් වඩා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ඒ කාලේ ලෝකයේ සමස්ත ජංගම දුරකථන ප්‍රමාණය 67%ක පමණ ප්‍රමාණයක් තිබුණේ HTC ෆෝන්. ලොව ප්‍රථම Android ස්මාර්ට්ෆෝන් එක නිෂ්පාදනය කළේද HTC සමාගමයි. ඔවුන් Google සමාගමේ Nexus දුරකථනය පවා ඩිසයින් කිරීමට වරකදායක වුණා. HTC සමාගමේ අන්තිම ෆෝන් එක රිලීස් වුණේ 2018 මැයි මාසයේදී. නමුත් මේ වන විට අපට HTC කියන නම එච්චර අහන්න ලැබෙන්නේ නැහැ. ඇත්තට මේ සමාගමට මොකද්ද වුනේ? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ ගැන. HTC හෙවත් හයිටෙක් කෝපරේෂන් ආයතනය චිය වැන් විසින් 1977දී පිහිටවනු ලැබීය. ඒ ආරම්භයේදී නෝට්බුක් පරිවණක නිපදවන සමාගමක් ලෙස ගමන් ඇරඹීය. නමුත් ඉතා කෙටි කාලයකින් ඔවුන් ජංගම දුරකථන වෙත මාරුවිය. එම සමාගම 1998දී ප්‍රථම අතේ ගෙන යා හැකි රැහන් රහිත ස්පර්ශ සංවේදී තිරයක් සහිත ලොව ප්‍රථම උපාංගය නිපදවීය. 2004 වසරේදී එහි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස පීටර් චෝ පත්විය. ඔහු නව තාක්ෂණය පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම අත්දැකීම්ද ඇති පුද්ගලයෙකු විය. එම වසරේදීම HTC සමාගම ලෝ ප්‍රථම යතුරුපුවරුවක් සහිත ජංගම දුරකථනය නිපදවීය. මේ කාලය වන විට HTC සමාගම නව සොයාගැනීම් වලින් ඉතා ඉහළින්ම සිටි සමාගමකි. මෙම ගමන් මගේ ඉදිරියටම යමින් 2008 වසරේදී ලෝ පළමු Android ජංගම දුරකථනය වන HTC Dream දුරකථනය නිකුත් කිරීමට ඔවුන්ට හැකි විය. ඒත් සමගම ඇමරිකාවේ ප්‍රථම 4G ජංගම දුරකථනය වන HTC EVO 4G ස්මාර්ට්ෆෝන් එකද ඔවුන් නිකුත් කළේය. ඉන් නොනැවතුණු HTC සමාගම Google ආයතනයේ පළමු hardware device එක වන Google Nexus 1 ස්මාර්ට්ෆෝන් එක නිකුත් කිරීමටද ඔවුන්ගේ දායකත්වය ලබා දුන්හ. මෙහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වන පීටර් චෝගේ කලමනාකාරීත්වය සහ මෙහෙයවීම මත HTC සමාගම ලෝහ අංක 1 ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සන්නාමය බවට පත්විය. ලෝහ ආවරණයක් හෙවත් මෙටල් බොඩි එකක් සහිත ලෝ පළමු දුරකථනය නිපදවූයේද HTC සමාගමයි. පසු කලෙක Apple සමාගම පවා කොපි කළේ HTC සමාගමේ මෙම සොයා ගැනීමයි. HTC සමාගමේ මොබයිල් ෆෝන් මෙතරම් ජනප්‍රිය වූයේ ඒවායේ තිබූ ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුතු හાર્ඩ්වෙයාර් සහ ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුත් සොෆ්ට්වෙයාර් ඉන්ටර්ෆේස් එකත් නිසයි. මේ කාලය වන විට අනිත් දුරකථන නිෂ්පාදන සමාගම් නිපදවූයේ ප්ලාස්ටික් කේසින් සහිත ජංගම දුරකථනයි. ඒ අනුව මේ යුගයේ HTC සමාගම බොහෝ ඉදිරියෙන් සිටි සමාගමකි. Samsung සමාගම මෙම තරගයට අවතීර්ණ වීමත් සමග සියල්ල උඩු යටි කර විය. ඔවුන් එක පිටයක අලුත් ෆෝන් වෙළඳපොළට නිකුත් කිරීමට සමත් වුණා. Samsung සහ HTC සමාගම් කරට කර ෆෝන් නිකුත් කිරීම සිදු කළා. නමුත් Samsung සමාගමේ වෙළඳ උපක්‍රම සහ ප්‍රචාරණ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයද HTC සමාගමට සාපේක්ෂව අතිවිශාල විය. HTC සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා එතරම් මාකටින් පිළිබඳව විශ්වාස කළේ නැත. ඔහු සිතුවේ දුරකථනයේ ක්‍රියාකාරීත්වයේ උසස් බව මත එහි ජනප්‍රියත්වය තීරණය වේයි කියා. නමුත් ඔහු සිතූ ලෙස ඒට වූයේ නැත. මෙසේ Samsung සමාගම ජනප්‍රිය වෙන අතරම HTC සමාගම තමන්ට අවාසිදායක වූ ගනුදෙනු කිහිපයක්ම සිදු කළේ. ඔවුන් Beats සමාගමේ 51% කොටස් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300කට මිලටගෙන ඉන් වසර දෙකකට පසුවත් ඒ සියල්ලම විකුණනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 352ක වැනි මිලකටයි. ඉන් වසරකට පසු Apple සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 3කට Beats සමාගම මිල දී ගනු ලැබුවා. කෙසේ හෝ මේ කාලවකවානුව තුළ Apple සහ Samsung සමාගම් දෙක ලෝක වෙළඳපොළ ආක්‍රමණය කළහ. 2015දී HTC සමාගමේ කොටස්වල වටිනාකම 60%කින් අවපාත විය. HTC සමාගමට නව ගමන් මගක් අවශ්‍යයි හැඟී යන නිසා නැවතත් චිය වැන් එහි ප්‍රධාන අධ්‍යක්ෂක ධුරයට පත්විය. 2016 වසරේදී ඔවුන් VR headset නිපදවීම ආරම්භ කළහ.
මේවන විට HTC සමාගම VR headset වෙළඳ පොලින් 13% ප්‍රමාණයකට හිමිකම් කියනවා. ඔවුන් එම ශාස්ත්‍රයේ නවනි පැවුම් කරමින් නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ඉතින් නැවතත් අපිට HTC phone දකින්න හැකි වේවිද? අපි ඒ කාලයට බාර කරමු. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපේ YouTube channel subscribe කරන්න.